විශේෂයෙන්ම වියෝගාවක් ගත්තට පස්සේ වියෝගාවේ හිතකර සත්තු, අහිතකර සත්තු, ඒ වගේම තමයි උදාසීන සත්තු මේ තුන් කොටසෙම ඉන්නවා. නමුත් අපිට වියෝගාවේ ගත්තට පස්සේ අහිතකර සත්තු ඉන්නේ ඉතාමත් පොඩි ප්‍රමාණයක්. මේ පොඩි ප්‍රමාණය කරන හානිය අතිමහත් විශාලයි. අද දිනේදී ඔබට විනාඩි 15ක කාලයක් අපි ගෙන එන්නේ ඒකාබද්ධ පලිබෝධ පාලනය තුළින් තමන්ගේ වගා කටයුතු වලට කෘමි සතුන්ගේ සිදවන හානිය අවම කරලා වගාවේ අස්වැන්න උපරිම මට්ටමට ලබාගත් අම්පා දිස්ත්‍රික්කයේ උහන කුෂ්කන් ව්‍යාප්ති කාර්යාලය මගින් සිද්ධ කළ මෙම ගොවි මහත්තුන්ගේ විෂ්කම් පිළිබඳ තමයි ඔබට ගෙන එන්නේ. අපි බලමු පුඩා විනාඩි 15ක් අපි සමග රැඳී සිටින්න ඔබට ආරාධනා කරමින් අපේ ගොවි මුට අර්නල් වැසරාණ ආරම්භ කරමු. අත්තනෝමතික ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා මුළු විශ්වයම ගැටලු රාශියකට වර්තමානයේ මුහුණ දීලා. විශේෂයෙන් නිල්දරු උපත් විකෘති වීම, ජලයේ දූෂණය වීම නිසා සතුන් මිය යාම, වගා බිම් වගා කළ නොහැකි තත්ත්වයට පත්වීම, කාන්තාරීකරණය වීම, විවිධ රෝග කෘෂි රසායන භාවිතයේ අනිසි ප්‍රතිඵල ලෙස හඳුනා ගන්න පුළුවන්. මේ තත්ත්වෙන් මිදීම සඳහා ලොව පුරා වස විස අවම කිරීමේ කටයුතු සඳහා පිළියම් යොදමින් පැවතීම සතුටට කරුණක්. ශ්‍රී ලංකාවේද විවිධ ආයතන හරහා මේ සඳහා විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරමින් පවතිනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද විශේෂයෙන් මෙම කාර්යයට උරදී වර්තමානයේ ක්‍රියා කරන ආකාරය ප්‍රශංසනීයයි. මේ යටතේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණ ක්‍රියාදාමය ගොවි මහතුන්ට හඳුන්වා දීම සිදු කරනවා. මෙම ක්‍රමවේදය වීවගාව සඳහා අනුගමනය කළ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුමාරිගම ග්‍රාමයේ ගොවි කණ්ඩායමක් හමුවීමට අපට අවස්ථාවක් ලැබුණා. අප සමග ඔවුන් පැවසුවේ කෘෂිකර්ම උපදේශක මහතුන් නිරන්තරයෙන් ක්ෂේත්‍රයට පැමිණ උපදෙස් ලබා දීම නිසා තමන්ට වීවගාව වස විස අවම කරමින් වගා කිරීමට හැකියාව ලැබුණු අතර එමගින් වැඩි අස්වැන්නක් හා ආදායමක් ලැබුණු බවයි. අපේ අම්පාර දිස්ත්‍රික්කය තුළ කන්න ගණනාවක් තුළ මේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒකේ අපිට හොඳම අත්දැකීම් විදිහට පසුගිය කන්නේ දුඹුරුපැල කීඩාවක හානිය විශාල වශයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරුවලට වැළඳුණා. ඉතින් මේ අපේ ඒකාබද්ධ පලිබෝධ කාරණ කළමනාකරණ වැඩසටහන යටතේ හිටපු ගොවි මහතුරුන්ගේ කුඹුරුවලට දුඹුරුපැල කීඩා හානියට ලක්වීමේ අවධානය ගොඩාක්ම අඩු වුණා. මම පහුගිය කන්නේ වගා කරලා තිබුණේ 94 එක විතර වී මම හිතන්නේ වැඩි දෙනෙක්ගේ මතයක් තියෙන 94යි කර තමයි වැඩිපුරම රෝග එන්න කීඩා හානිය වැඩි වෙන්නේ කියලා. ඒත් ගිය කන්නේ මං වපුරපු දවසේ ඉඳලා කිසි දවසක කෘමිනාශකයක් යෙදුවේ නැහැ. ඒකාබද්ධ පලිබෝධනයත් එක්කලා තමයි වැඩ කරේ. මං අනුබේත් නොයදා මට ඒකෙන් කරගන්න පුළුවන් උපරිම මට්ටමින් අර හිතකර සත්තු ආරක්ෂා කරගත්තා. මං හිතන්නේ වටේ තියුණ සියලුම කුඹුරු කීඩා හානියට ලක් වෙලත් මගේ කුඹුරට කිසිම හානියක් වුණේ නැහැ. එකම මං හිතන්නේ කොළ මිටියක ප්‍රමාණයක්වත් මගේ කුඹුරේ කීඩාවන්ගේ හානි වෙලා මේවා වුණේ නැහැ. මං එදා වෙනදා ගන්න ආදායමම ගියතරෙක් ගත්තා. ඒ මම දන්නා දෙපාර්තමේන්තුවේ මහත්තුරු එදා අනික් කුඹුරු බලන වෙලාවේ මගේකටත් ඇවිල්ලා බලලා කිව්වේ මේ කුඹුරට හානි වෙන්නේ නැහැ, මේකේ අවශ්‍ය සියලු හිතකර සත්තු ඉන්නවා, ඒ නිසා ඔයා බය වෙන්න එපා කියලා. මම ඒ නිසා කිසිම බේතක් යොදලා නැහැ. මම හොඳ ආදායමක් ගත්තා. මෙවරත් මම මේ වෙනකොට කිසිම කෘමි හානියක් මගේ කුඹුරට යොදලා නැහැ. මේක පාවිච්චි කරනවා නම් මම හිතන්නේ ගොවි මහත්තුරුන්ට විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගෙන තමන්ගේ ගොවිපල ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය ලෙස හඳුන්වන්නේ පලිබෝධ හානිය හා පලිබෝධකයන්ගේ ගහණය ආර්ථික හානිදායක නොවන මට්ටමට හැම විටම අඩුවෙන් පවත්වා ගැනීම සඳහා ගැළපෙන ලෙස පලිබෝධ මර්ධන ක්‍රම එකක් හෝ කිහිපයක් අනුගමනය කරමින් අවශ්‍ය අවස්ථාවේදී පමණක් කෘෂි රසායන අවම ලෙස භාවිත කර ගහණය ආර්ථික හානිදායක මට්ටමට වඩා පහළින් පවත්වා ගැනීමයි. මෙහිදී අදාළ පලිබෝධකයාම ඉලක්ක කරගෙන කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම සිදු කිරීම විශේෂ ලක්ෂණයක්. අපි දන්නා වීවගාවට හානි කරන නොයෙකුත් සත්තු ඉන්නවා.
ඒකෙන් ගත්තොත් එහෙම කොළහ කුළුන් දළඹ වගේ හානිය, කොපු පණු වගේ හානිය, කහපුරු පණු වගේ හානිය ආදී නොයෙකුත් හානි ගණනාවක් සිද්ධ වෙනවා. හැබැයි අපි දන්නවා මේ ඒකාබද්ධ පලිබෝධකාරණ කර්මනාකරණ වැඩසටහන යටතේ අපි හානි මට්ටම අඳුර ගන්නවා. හානි කරන්නේ මොන අවස්ථාවේද, හානිය කොච්චර දුරට සිද්ධ වෙලා තියෙනවද සහ අපි මේකට කෘමිනාශකයක් යොදන්න ඕනද කියන කාරණා පිළිබඳව අපේ ගොවි මහතුර හොඳින් දැනුවත් වෙලා තියෙනවා. ඔයගලන්ට මතක ඇති අපි දැන් වැඩසටහන පටන් ගන්න වෙලාවේ දැන් මාසෙක විතර කලින් අපි මේ වගේ මේ කොටු සලකුණු කරගත්තා. මේ වගේ කොටු හතරක් සලකුණු කරගත්තා. එහා පැත්තෙන් තව ඉහළියද්දි කොටු හතරක් සලකුණු කරගත්තා. සලකුණු කරගෙන මේ කොටු හතරෙන් කොටු තුනක මතකද මේ කොළ කැඩුවා. අතන මේකෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් ගොඩාක් ගොවි මහතුරු අර පළවෙනි පොහොර මුරේ ගාලා බේත් පරක් ගහනවානේ. පුරුද්දක් විදිහට සාමාන්‍යයෙන් ගොවි මහතු කරන දෙයක් ඒක. පොහොර ගැවුවනම් බේත් ගහන්න ඕන කියන පණ බේත්. ඉතින් අතරම අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් මෙහෙම ගොයන් කොළවල 125ක් හානි වුණාම අස්සන්නට හානියක් තියෙනවද? එහෙම නැත්නම් 150ක් අයින් වුණා කියලා අස්සන්නට හානියක් තියෙනවද? දැන් මේ ගොයන් පීදලා පැහුනට පස්සේ අපි මේ කොටුවල තියෙන V ප්‍රමාණය බලනවා. බලලා සංසන්දනය කරනලා බලනවා. ඊට අමතරව අපි වෙනම කොළ මේ නොකඩපු කොටුවකුත් තියෙනවා. පාලක කොටුවක් විතර එක කොටුවක කොළ කඩන්නකුත් තියෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ කොළ කඩපු නැති කොටුව සහ සංසන්දනය කරලා අනිත් කොටු තුනේ අස්වැන්න කොහොමද කියන එක. විශේෂයෙන් ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවේදය යටතේ නිරන්තරයෙන් වගාව දින 7කට වරක්වත් පරීක්ෂාවට ලක් කර ශේෂ්ත්‍රයේ පවතින තත්වය පිළිබඳ චිත්‍රගත කිරීම සිදු කරනු ලබන අතර එම චිත්‍රය කණ්ඩායමේ අනෙකුත් සමාජිකයන්ට විස්තර කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සමග පලිබෝධකින් මර්ධනය කළ යුතු ක්‍රමවේදය හෝ ක්‍රමවේදයන් අනුගමනය කිරීම සිදු කරනවා. මේ සඳහා මොවුන් ශේෂ්ත්‍රයේ විවිධ පරීක්ෂණ කොටු සකස් කර තිබීමද දක්නට ලැබුණා. සෑම විටම මෙම කොටුවේ තත්වය වාර්තා කිරීමකට ලක්වනවා. සමහර කුඹුරවල පණුව කාලා ඒ සම්පූර්ණ කොළ සුදු වෙලා තියෙනවා. පණුව කාලේ සුදු වෙලා තියෙනවා. එතකොට ඒකේ හානිය කොහොමද එන්නේ ඒකේ? එතකොට ඒකෙන් අපිට මේකෙන් බලා ගන්න පුළුවන්ද ඒ ආදායම අඩු එක? ඇත්තටම ඒක හරි වටිනා ප්‍රශ්නයක්. මොකද දැන් මේ වාගේ මේ දැන් ගොයන් කොළයක් ගත්තාම මේ වාගේ සුදු වෙලා කියන්නේ අපිට අවශ්‍යතාවය තියෙන මේ කොළේ කියන ස්වරූපය නෙවෙයි. ඇත්තටම මේක අපිට අවශ්‍යතාවය තියෙන මේ කොළේ තියෙන කොළපාටනේ. අපි දන්නවා ආහාර නිෂ්පාදනය කරන්නේ කොළපාට නිසා. ඉතින් මේ කොළේ තියෙන කොළපාට අයින් වුණා කියන්නේ මේ කොටස පොලිතින් එකක් වගේ මේ කිසිම ආහාර නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම දැන් මේ කොළේ කාලා අයින් වුණත් මේ වාගේ සුදු වෙලා තිබ්බත් අනිවාර්යයෙන්ම මේක හානියක් විතරම ගන්න පුළුවන්. මෙහි ඇති කොටු දෙආකාරයකින් දක්නට ලැබුණා. එනම් කොළ හකුලන දළඹුවාගේ හානියේ තීව්‍රතාවය මැනීම සඳහා විශාකයේ පත්‍ර 25%, 50%, 75%, හරණය කිරීම සිදු කිරීමයි. ඊට පසුව මෙම කොටුවල අස්වැන්න මැන පත්‍රවලට සිදුවන හානිය අස්වැන්නට වෙන බලපෑම ගණනය කිරීම සිදු කරනවා. ඒ කුඹුරේ ගොයන් ගහක මම දැක ගොයන් බටේ වගේ ඇවිදින් තියෙනවා. ඒ වගේ වෙලාවට පියත් ගහන්න ඕනේද නැද්ද? දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට ගොයන් ගහන හැකියාව තියෙනවා මුල් කාලේ රිකිලි හානි වුණොත් ඒක ප්‍රතිපූර්ණ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මව් ගහට හානි වුණා කියලා ලොකු ප්‍රශ්නයක් සමාහිත දවස් 15 20 මාසෙ 4 වගේ කාලය ඇතුළත දැන් පඳුරු දාන්න පටන් ගන්න දවස් 35න් පස්සේනේ. දවස් 14යි 35යි අතර තමයි පඳුරු දාන්න පටන් ගන්නේ. සාමාන්‍යයෙන් පඳුරක් වර්ධනය වෙන්නේ දවස් 35න් පස්සේ තමයි මේ පඳුරේ හොඳ වර්ධනයක් තියෙන්නේ. ඉතින් අර ඒ මුල් කාලේ රිකිල්ලක් හානි වුණා කියලා ඇත්තටම මේ ගොයන් ගහට ලොකු හානියක් වෙන්නේ අස්වැන්නට බලපාන්නේ නැහැ ඒක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම ඒක තමයි ඒ අපි බලාපොරොත්තු වෙන්නේ අර කුරුකක් ඒ හානි වෙන්නේ ගොයන් ගහක රිකිල්ලකටනේ. ලුණු කුඹයක් වාගේ ඇවිල්ලා ඒකෙන් ආයි කරලක් එන්නේ නැහැ. ඉතින් අපි ඒක තමයි බලන්නේ. එහෙම තියෙන ප්‍රමාණයත් එක තමයි අපි තියෙන්නේ කරන්නේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් වෙලාවට ගොක්මැස්සාවේ හානිය හරි එහෙම නැත්නම් කුරුප්පණුවේ හානිය සුදු කරලාවට පස්සේ ගොඩක් වෙලාවට අපි බෙහෙත් වර්ග පාවිච්චි කරලා වැඩන්නේ නැහැ. මොකද ඒ වෙනකොට ගොඩක් හානි දුර වියප්පලා ඉවරයි. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒකේ තියෙන හානි ස්වභාවයත් එක්ක ගත්තාම ඒ තියෙන හානි ප්‍රමාණය බොහෝ විට අස්වැන්නට හානිදායක මට්ටමකට මම දැකලා නැහැ මෙහි තියෙනවා. ඉතින් අපි එච්චර එක හිතන්නත් ඕනේ නැහැ. මම හිතන්නේ මේ බෙහෙත් ගහන්න ඕනේ කියන එක. ඒ වගේම පුරුප්පණුවගෙන් වී වගාවට සිදුවන හානිය මැනබැලීම සඳහාත් පරීක්ෂණ කොටුවල විශාකයේ රිකිලි 25%, 50%, 75% වශයෙන් ඉවත් කිරීම සිදු කරනු ලබනවා. එමගිනුත් එම කොටුවල අස්වනු සමීක්ෂණයක් කර පුරුප්පණුවගෙන් සිදුවන හානිය පිළිබඳ අදහසක් ගනු ලබනවා.
එමෙන්ම විවිධ වී වර්ගවලට කෘමීන් මොනයම් ආකාරයෙන් හානි කරනවාද යන්න සොයාබැලීම සඳහාද පරීක්ෂණණියේදී දක්නට ලැබුණා. ඒකාබද්ධ පලිබද පාලන කළමනාකරණ යර්ථය කරනකොට පලිබද නාශක භාවිතා කරේ නෑ. ඉතින් එතකොට ගිය කන්නෙත් එක්ක බලනකොට මේක වෙනසක් දකින්න තියෙනවද? ඔව්, වෙනදා මම කෘමිනාශක පාවිච්චි කරනවා. මෙතන මේ ආදර්ශනයේදී පලිබෝධනාශක පාවිච්චි කරේ නැහැ. සාමාන්‍ය වශයෙන් කොළ හකුළන දළඹ වගේ හානිය වගේ ආපු වෙලාවට අර දේශීය වශයෙන් කටු වතු ඇදීම වගේ දේවල් කරා. ඒ සියලු දේවල් වගේ මේ පලිබෝධ හානිය අඩු වෙලා ගියා. ඒක තමයි විශේෂයක් දැක්කේ. දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රමාණය පමණයි පාවිච්චි කරේ. වැඩිපුර ප්‍රමාණයක් පාවිච්චි කරේම නැහැ. හොඳ වර්ධනයක් තිබුණා. ශේෂ්ත්‍රයේ සිටින සතුන් අතංගුමකින් අල්ලා ඔවුන් වගාවට හිතකර සතුන්ද අහිතකර සතුන්ද උදාසීන සතුන්ද යන්න නිරීක්ෂණය කරනු ලබනවා. ඒ වගේම වීශාකයේ මූලික අවධියේ සිටම මෙම කාර්යය සිදුවන නිසා ශාකයේ විවිධ වර්ධන අවස්ථා හඳුනා ගැනීම, පෝෂක ඌනතා, ජල කළමනාකරණය කළ යුතු ආකාරය මෙන්ම ඒ වර්ධක අවධිවල කෘමීන්ගේ පැමිණීම සහ පලිබෝධකයන්ගේ පැමිණීම සහ හානිදායක මට්ටම් පිළිබඳව විශාල අත්දැකීමක් මොවුන් ලබා ගැනීම සිදු කරනවා. මේ සඳහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතුන් මහඟු සහයෝගයක් ලබා දීම ඉතාමත් ප්‍රශංසනීයයි. කම්පාර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය මහකරණයක හෙක්ටර් 78,000ක පමණ විභාග කරනවා. ඒ විභාගව සඳහා සාමාන්‍යයෙන් කෘමිනාශක කීපවරක් ඉසීම සිදු කරන නිසා මේ පරිසරයට සහ මේ විභාගාවේ තත්ත්වය පිළිබඳ අපි ගැටලුවක් වෙන නිසා අපි විශේෂයෙන්ම මේ අම්පාර දිස්ත්‍රික්කයේ ඒකපද පලිපෝධ පාලන ක්‍රමය අනුගමනය කිරීමට අපි ගොවීන් හුරු කිරීම සඳහා විවිධ වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඇත්ත වශයෙන්ම දැනට තියෙන තත්ත්වය අනුව පසුගිය මහකන්නේදී අපිට මේ දුම්රපල කීඩා හානිය බහුලව දක්නට ලැබෙන විශේෂ උහුණ ප්‍රාදේශීය කොටස් තුළ ඒ වගේ අවස්ථාවේදී ඒකපද පලිපෝධ පාලනය අනුගමනය කරපු අපි ගොවි මහතුරුන්ගේ ශේෂ්ත්‍රවල අපිට ඉතා පැහැදිලිව දක්නට ලැබුණා. දුම්රපල කීඩාව හානිය අනිත් මේ කුමරු යායවලට පැතිරුණත් එම වැඩසටහන ක්‍රියාත්මක කරන ප්‍රදේශවල ඒක පැහැදිලි අඩුවක් අපිට දක්නට ලැබුණා. රට ජාතිය පෝෂණය කිරීමේ කාර්යයට උරදී කටයුතු කරන සමස්ත ගොවි ජනතාව වස විස අවම ආහාර වේලක් සැපයීමෙන් තමන්ගේ වියදම අවම කර ආදායම් මට්ටම උපරිම කර ගැනීමට මෙම ක්‍රමවේදය ඉතාමත්ම අගනේ. අද දිනේදී ගොවිබිමට අරනතුළු ඔබ වෙත ගෙනාවේ ඒකාබද්ධ පලිබෝධ පාලනය තුළින් වීවගාවේ කෘමිහානි කෙසේද පාලනය කරගන්න කියන එක පිළිබඳවයි. මේ පිළිබඳව මොනයම්මෝ තොරතුරක් ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය අම්පාරකින් ලිපිනට ලිවීමෙන් ලබා ගන්න පුළුවන්. තවද අපේ හදිසි අමුතුම අංකය 19:20 ඇමතීම ලබා දීමිනුත් ඔබගේ කෘෂිකාර්මික තාක්ෂණික ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඉතින් අද ඔබෙන් සමුගෙන යන්න අපට වේලාව ඇවිත්. ඔබෙන් සමුගෙන යනවා තවත් 7 දිනකින් මෙවැනිම තාක්ෂණික වැඩසටහන් සමගින් ඔබ හමුවීමට පැමිණෙන්න. එසේනම් ඔබට සෞදායි සතියක්.